ගරු ස්වාමීන් වහන්ස තෙරුවන් සරණ යාම කියලා කියන්නේ මොකක්ද අපිට මේ ගැන පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණ ගියා කියලා කියන්නේ නෝනා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ යමෙක් සරණ යනවා නම් ඒ තුන් සරණේ පිහිටියා නම් එයා තෙරුවන් සරණ ගිය පුද්ගලයෙක් කියන කාරණේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේරුණාද ඉතින් තෙරුවන් සරණ ගිය යෑම තුලින් අපි බලාපොරොත්තු වෙන්න ආ උදයක් තියෙනවා ඒ බලාපොරොත්තු වෙන්න ආ උදේ තෙරුවන් සරණ යාමෙන් අපි බලාපොරොත්තු වෙත්තේ නෝනා මේ ජීවිතේ යහපත්ව ජීවත් වෙලා හොඳින් කාලා බීලා හොඳින් ඇඳලා හොඳින් රැකියාවක් කරලා හොඳින් දුවා දරුවෝ පෝෂණය කරලා හොඳින් මැරිලා යනවා කියන කාරණේ දකින්න නම් නෙමෙයි තේරුණාද ඒතකොට තෙරුවන් සරණ ගියා කියන්නේ යා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයේ අර්ථය ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවටයි පත් වෙන්නේ ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ සැබෑම අර්ථය බුදුරජාණන් වහන්සේ යොමු කරන්නේ මේ සංසාර බයත් එක්ක අපිට බුදුරජාණන්සේ පිරිනිවන් මංචකයේ සැතපීලා අවසාන වචන හැටියට අපිට දේශනා කරන්නේ මහණෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා. සියලු සංස්කාරයෝ කියන්නේ කුසල් සහ කුසල් වර්ග දෙකම. කුසල් සංස්කාරයනුත් විපාක දීලා අනිත්‍ය වෙනවා. අකුසල් සංස්කාරයනුත් විපාක දීලා අනිත්‍ය වෙනවා කියන කාරණය බුදුරජාණන්සේ අපිට කියන්නේ. ඒ නිසා හිස ගිනිගත්තේ කේගිනි නිවන්නේ යම්සේද? මේ භව ගින්දර නිවා ගන්න කියලායි බුදුරජාණන්සේ දේශනා කරන්නේ. එහෙනම් යමෙක් තෙරුවන් සරණ යෑම තුලින් එයාගේ මූලිකම අරමුණ විය යුත්තේ මේ භවයේ තියෙන භයංකාර බව දැකලා භව නිරෝධය කරා යනවායි කියන කාරණය. එතනින් මුලින්ම නෝන අපි සකස් කරගන්න ඕන සද්ධාව කියන කාරණය. මොකද සද්ධාව සකස් වුණේ නැත්නම් අපිට මේ ගමන 1.0ක්වත් ඉස්සරහට යන්න බෑ. සද්ධාවයි මූලික වෙන්නේ. ඒතකොට සද්ධාව සකස් වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සද්ධාව සකස් වෙන්න නම් මුලින්ම කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න ඕනේ. කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණාම අනිවාර්යයෙන්ම අපිට ඇහෙන්නේ මොකද්ද? සද්ධර්මය. එතකොට කල්යාණ මිත්‍රාශ්‍රය ලැබනවා සද්ධර්ම ශ්‍රවණය කරනවා ශ්‍රවණය කළා වූ සද්ධර්මේ නෝනි මෙනෙහි කරනවා ශ්‍රවණය කළා වූ සද්ධර්මේ නෝනි මෙනෙහි කරනවා එහෙම කරද්දී තමයි සද්ධාව කියන කාරණේ සකස් වෙන්නේ එතකොට සද්ධාව කියන කාරණේ සකස් කරගත්තොත් තමයි මේ ධර්ම මාර්ගය අපිට දශමයක් හෝ ඉස්සරහට යන්න පුළුවන් මොකද මේ ධර්ම මාර්ගයේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගයක් එතකොට ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය එතකොට සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ. එහෙනම් මුල් වෙන්නේ තෙරුවන් කෙරෙහි වූ සද්ධාවමයි. එතකොට තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්ත කෙනා, තෙරුවන් සරණ ගිහිල්ලා තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්ත කෙනා ඊළඟට කොතෙන්ටද යන්නේ? සීලයට. තේරුණාද? තෙරුවන් සද්ධාව සකස් කරගත්ත කෙනා සීලයටයි යන්නේ. එතකොට ඊළඟට යා අනිවාර්යයෙන්ම සීලෙන් පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙනවා. සිල්පද පහ ආරක්ෂා කරගන්නා වූ කෙනෙක් බවට පත් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට නැවත දෙවියෙක් වෙන්න අවශ්‍ය නම් ඔබට නැවත මිනිසෙක් වෙන්න අවශ්‍ය නම් ඔබව දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින් කියලා. වෙන දෙයක් නෙමෙයි. අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන දේපල රැස් කළත් ඉඩකඩම් මුදල් දේපල එහෙම නැත්නම් තාන්න මාන්න කීර්ති ප්‍රශංසා මේ නම්බුනාම මේවා මොනවා රැස් කළත් මේවා දුකටමයි හේතු වෙන්නේ. මොකද මැරෙන වෙලාවේ මේවා සිහිපත් වුණොත් අපි සතර අපායන් තමයි වැටෙන්නේ. මේ සියල්ල අපිව සතර අපායට අරගෙන යද්දී අපිව සුගතියට අරන් යන. ඒ කියන්නේ දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ කවුද? තෙරුවන් කෙරෙහි සද්ධාවත් මුල් වෙලා දෙවෙනුව සිල්පද පහයි. එහෙනම් මේ සිල්පද පහ විසින්මයි අනිවාර්යයෙන්ම අපිව නැවත දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ. ඒ නිසා මේ වෙලාවේ අපි තෙරුවන් සරණේ පිහිටිය යුත්තේ එක අරමුණකින් යහපත් ජීවිතයක් ගත කරනවායි කියන කාරණේ නෙමෙයි. තේරෙනවද? මොකද ක්‍රිස්තියානි ආගමේ මහත්යෙකුත් යහපත් ජීවිතයක් ගත කරලා යහපත් විදියට මැරෙනවා. මුස්ලිම් ආගමේ මහත්යෙකුත් යහපත් ජීවිතයක් ගත කරලා යහපත් විදිහට මැරෙනවා. නමුත් බෞද්ධයා කියන්නේ බුදුරජාණන් වහන්සේ යමුත යහපත් මරණයක් කරා යන කියන කාරණේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බෞද්ධයා හැටියට කියන්නේ අවම වශයෙන් මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ මරණ පහින් එකක් අත් කරගන්න කෙනාට. තේරෙනවද? එයා තමයි ධර්මයෙන් ප්‍රයෝජනය ගත්තා කියන්නේ මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා. පළවෙනි මරණය තමයි රහතන් වහන්සේගේ මරණය. ඒකට අපි කියන්නේ පිරිනිවීම කියලා. එතකොට දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි අනාගාමී ඵලයට පත් වුණ කෙනාගේ මරණය. තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි සකෘදාගාමී ඵලයට පත් වුණ කෙනාගේ මරණය. හතරවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි සෝවාන් ඵලයට පත් වුණ කෙනාගේ මරණය. පස්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සද්ධාන්සාරී ධම්මාන්සාරී කියන දෙන්නාගේ මරණය. ඒ නිසා අපි මේ ලබා ගත්තා වූ ජීවිතය තෙරුවන් කෙරෙහි සරණ යාම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මෙන්න මේ ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එහිකින් අපේ ජීවිතය කෙලවර කරගන්න. එහෙම නැතුව අපි හොඳින් කාලා බීලා හොඳින් ඇඳලා පළඳලා හොඳින් ජීවත් වෙලා හොඳින් මැරුණායි කියන කාරණේ අර්ථයක් වෙන්නේ නැහැ. තේරෙනවද? මොකද බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට දේශනා කරන්නේ පින් කළායි කියලා සුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ පව් කළායි කියලා දුගතියට යනවා කියලා.
බුදුරජාණන්සේ දේශනා කරන්නේ උපාදාන පත්‍ය බව උපාදානයේ භවයේ සකස් කරන්නේ උපාදානයේ සකස් කරන්නේ කවුද තෘෂ්ණා පත්‍ය උපාදාන තෘෂ්ණාවයි උපාදානයේ සකස් කරගන්නේ දැන් එක මහත්ෙක් හිටියා ඒ මහත්යා කෝටිපති මහත්ෙක් එයා කවදාක්වත් ජීවිතේ සිල්පදයක් බිඳගත්තේ නැහැ පන්සල් හදලා දුන්නා හැම පොයෙටම දන් දුන්නා සුදු ඇඳුමක් ඇඳේ පාට ඇඳුමක් ඇඳේ නැහැ මත් වතුර ටිකක් සිගරට් එකක් එයා බිව්වේ නැහැ මෙහෙම මෙයා ජීවත් වෙලා මෙයා මැරෙනවා මැරෙන වෙලාවේ දැන් පාංශකූල වෙලාව පාංශකූල වෙලාවේදී ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අනුශාසනා කරනවා මේ මහත්යාට පින් අවශ්‍ය නැහැ මෙයා ඒ තරමටම ජීවිතේ පින් කරගත්තා මෙයා දෙවියෙක් මිසක් වෙන කෙනෙක් වෙන්නේ නැහැ කියලා නමුත් එහෙම කිව්වහම අපි සාදුකාර දුන්නා එදා මමත් ගිහි කෙනෙක් ඒ ගමේ හිටිය ප්‍රභෝ ගිහි මහත්යා මොකද්ද කිව්වේ බිමින් යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්යාගෙන් වරදක් වෙලා තියෙනවද කියලා කූඹියා කියයි කිව්වා වරදක් වෙලා නැහැ ඒ කියන්නේ කූඹියෙකුටවත් වරදක් කරලා නැහැ එහෙනම් දැන් මෙයා දැන් කොහෙද ගිහිල්ලා උපදින්න ඕනේ සුගතියේමයි තේන මොකද වර්තමානයේ ඕනෙම පාංශකූලපලක මරණීය විග්‍රහ වෙන්නේ මෙහෙමයි නමුත් අපි දන්න සාමින්වහන්සේ කෙනෙක් මේ මහත්යා මැරුණාට පස්සේ උතුම් සමාධියෙන් අරමුණු කළ බලද්දී මේ මහත්යා කොහෙද ඉපදිලා ඉන්නේ කියලා ඒ මහත්යාටයි ති කෝටි ගාණක් වටින ඉඩමක හිස් ඉඩමක මේ කම්බුලට අත තියාගත්ත පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලැබලා එතකොට මොකද්ද යා උපාදානිය වෙලා තියෙන මැරෙන වෙලාවේ පින උපාදානිය වුණාද පින උපාදානිය වුණේ නැහැ පින උපාදානිය වුණා නම් එයා දිව්‍ය තලයක නමුත් එයා මැරෙන වෙලාවේ උපාදානිය වුණේ මොකද්ද තෘෂ්ණාව සකස් වුණේ ඉඩ කඩන් කෙරේ ඉතින් ඊට අදාළ වතන ප්‍රතිසන්දිය ලැබුවා එහෙමනම් දැන් මෙතන තියෙන භයානක භාවය තමයි මෙන්න මේ භයානක භාවය දකිමිනුයි අපි තෙරුවන් සරණ යන්න ඕනේ වෙන දෙයක් හේතු වෙන්නේ නෙමෙයි තෙරුවන් සරණ යාම තුල අනිවාර්යම යහපත් ජීවිතයක් සකස් වෙනවා එයා සීලෙන් පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙනවා ඉතින් මෙතනින් අතර වෙනා කියලා කාරණේ හරියන්නේ නැහැ තේරෙනවද සිල් ගත්තායි කියන කාරණේ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ බුදුරයන් වහන්සේ කියනවා අපි ගෙවාගෙන ආවා වූ මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාන පහු කරලා අපි ඇවිල්ලා තියෙනවා ඒ ලක්ෂ ගාන පහු කරලා ආවා වූ ගමනේදී අපි සිල් සමාදන් වෙන්න ඇන්ද සුදුරේදී එක ගොඩක් ගැහුවොත් ඒක ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා තේරෙනවද ගෙවාගෙන ආව සම්මා සම්බුද්ධ ශාසන සමහර සම්මා සම්බුද්ධ ශාසන තිබ්බ ඒවා අවුරුදු 40000 දිගයි 60000 දිගයි 30000 දිගයි 20000 දිගයි එන දීර්ඝ සම්මා සම්බුද්ධ ශාසන ඒ සම්මා සම්බුද්ධ ශාසන අපි බෞද්ධයෝ හැටියට ඉපදිනා සිල් සමාදන් වෙන්න පෙරෝපු සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා එහෙනම් ඒසා සිල් රෙදි අපි මේ කය දවටල තියෙනවා මේ ජීවිතෙත් අපි බලාපොරොත්තු වෙන්නේ සීල් සමාදන් වෙලා නැත්නම් සද්ධාව තුල නවතින්න නම් අපි සංසාරේ කරපු දේම තමයි අදත් කරන්නේ ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ සීල සමාධි ප්‍රඥා කියන මේ මාර්ගය දේශනා කරන්නේ එතකොට අපි සීලය තුලින් මොකද්ද බලාපොරොත්තු වෙන්න ඕනේ සමාධියට පාර සකස් කරගන්න සීලය තුලින් අපි සමාධියටයි පාර සකස් කරගන්නවා සීලය තුලින් අපි පරිපූර්ණ වෙද්දී අපි තුල චිත්ත සමාධිය සකස් වෙනවා ඉන්ද්‍රිය සංවරය සකස් වෙනවා මේවා තුලින් සමාධිමත් හිතක් සකස් වෙනවා මෙන්න මේ සමාධිමත් හිත ප්‍රයෝජනෙට අරගෙන ප්‍රඥාව කියන කාරණේ ඇති කරගන්න ඒ නිසා අපි තෙරුවන් සරණ යනවා නම් කෙනෙක් තෙරුවන් සරණ යා මේ සැබෑම අර්ථය තේරුණාද අනිවාර්යයෙන්ම මේ සීල සමාධි ප්‍රඥා මාර්ගය තුල ශක්තිමත් වෙන. ඒ කියන්නේ අරහත්ාංග මාර්ගය තුල ශක්තිමත් වෙන. නමුත් අපිට එතෙන්ට යන ශක්තියක් නැත්නම් අපි තෙරුවන් සරණ යාම තුලින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අඩු වශයෙන් සිල්පද පහවත් ආරක්ෂා කරගෙන තේරුණාද මේ දුගතිය කියන කාරණයෙන් මිදෙන්න තේරුණාද මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රේත ලෝකේ තිරිසන් ලෝකේ අසුර ලෝකේ නිරේ කියනා වූ භයානක සතර අපායක් තියෙනවා කියලා. තේරෙනවද? මේ සතර අපායෙන් අපේ මස්සහැට තිරිසන් ලෝකේ පේනවා. මේ තිරිසන් ලෝකේ සත්වයා හැම වෙලාවම ලෝභ, ద్వේෂ, මෝහයන් තුලමයි ගත කරන්නේ. එයා අම්මා තාත්තාගේ ගුණයන් හඳුනන්නේ නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසයක් හඳුනන්නේ නැහැ. ඒ නිසා නිරතුරුවම අකුසල් මූලයන් තුල ඉඳිමින් දිගින් දිගටම තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකයට වැටිලා අවසානයේ නිරයන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳිනවා කියලා. තේරෙනවද? ඊට පස්සේ භයානක වූ ප්‍රේත ලෝකයක් අපේ ඉදිරියේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ප්‍රේතෙක් ඉන්න එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා කියලා. එයා ප්‍රේත ලෝකේ උපදිනකොට මෙයාගේ ඇස් දෙක ගිනි ගන්නවා කියලා. එයාට ඒ ගින්න නිවා ගන්න බෑ. ඒක අකුසලයේ විසින් නැවුලුවා වූ ගින්නක්. මොකද පෙර ජීවිතේ මිනිස්සෙක් හැටියට ඉපදිලා ද්වේෂය වැඩුවා. අනුන්ගේ දියුණුවට එයා කැමති වුණේ නැහැ. අනුන්ගේ දියුණුව දකින්න අකමැති වුණා වූ ඒ ඇස් දෙක ගිනි ගනිමින්ම තමයි ප්‍රේත ලෝකේ උප්පත්තිය ලබන්නේ. තව ප්‍රේතෙක් ඉන්නවා කියන එයාගේ මේ මුළු කටම කුණු වෙලා වන වෙලා එයාට කතා කරන්න බෑ එයා අනිත් පෙරේතයොත් ළඟට ගිහිල්ලා වචන උවමාරු කරන්න උත්සාහ ගන්නවා වචන පිට වෙන්නේ නැහැ වචන පිට නොවීමේ දුකත් කට කුණු වීමේ දුකත් දරාගෙන යා කල්ප ගණන් ප්‍රේතවල දුක් විඳිනවා කියන ඒ වගේම කාමයේ වරදවා හැසිරීම නිසා ප්‍රේත ලෝකයන්ට වැටුණොත් මේ මුළු ශරීරෙම කුණු වෙලා වන වෙලා තමයි ප්‍රේත ලෝකේ උප්පත්තිය ලබන්නේ හරි අපුලයි
කුණු වෙලා වන වෙලා උපත්ති ලබන්න.